ආයි බලන් සියලු දෙනාටම අද නිරුව ප්‍රාතිසිලකම් කාර්යාලයට සුවිශේෂී දවසක් මොකද 2021 ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අපේ ජේෂ්ඨ පුරවැසියන් ඇගීම සඳහා සංවිධානය කරන ලද කලා හැකියාව ඔවුන්ගේ කලා හැකියාවන් එළිදැක්වීමේ පරම අභිමානීය යුක්තව ඔවුන්ට සැලකීමේ චේතනාව මත නිරුව ප්‍රාතිසිලකම් කාර්යාලයේ ප්‍රාතිසිලකම්තුමන් සහකාර ප්‍රාතිසිලකම්තුමිය ඒ වගේම සමාජ සේවා අංශයේ මගින් සංවිධානය කරන විශේෂ සුවිශේෂී වැඩසටහනක් හැටියට අද දින ඔබ හමුවට ගෙන ඉන්නේ මේ වැඩසටහන ඇත්තටම අපිට මේ පවත්න කොවිඩ් වසංගතය මත අපිට සියලුම වැඩිහිටියන් ඒකරාශී කරගෙන මේ කලා උලෙලක් සංවිධානය කිරීමේ හැකියාව මෙමෙනි වාතාවරණයක් උඩ නැහැ ඇත්තටම ඒ අඩුව කරවා ගැනීම සඳහා ඔවුන්ගේ කලා හැකියාවන් එළිදැක්වීමේ අවස්ථාවක් හැටියට අපි ප්‍රදේශයේ සිටින කලා කුසලතාවයන්ගෙන් හෙබි ජේෂ්ඨ පුරවැසියන් කීප දෙනෙක් වරින් වර මෙම අවස්ථාවට කැඳවලා ඔවුන්ගේ ඒ සංගීත රසවින්දන හැකියාව සියලු දෙනාට අනිකුත් වැඩිහිටියන් හමු වේ තැවීම සඳහා අවස්ථාවක් කරගෙන මෙම අවස්ථාවේ අපි මැදිරියට කැඳෙව්වා අපේ ප්‍රදේශයේ අපි කවුරුත් දන්නා ජේෂ්ඨ පුරවැසියෙක් හැටියට ඒ වගේම සමාජ සේවකයෙක් හැටියට කටයුතු කරන අපේ අමගොඩ කංකානන්ගේ බන්දර සේන මහත්මයා අපි මැදිරියට කැඳෙව්වා ඔබතුමා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි ප්‍රාදේශීයකම් කාර්යාලයේදී ප්‍රාදේශීයකම් කොට්ටාසේ වෙනුවෙන් පිළිගන්නා ආයුබෝවන් වැඩිහිටියන්ට ගෞරව දැක්වීමේ විශේෂ වැඩසටහනක් හැටියට පැවැත්වෙන මේ වැඩසටහන සඳහා අපි ආරාධනා පිළිගන්න නිරුව ප්‍රාදේශීයකම් තුමා ඒ වගේම සහකාර ප්‍රාදේශීයකම් තුමිය ඒ වගේම සමාජ සේවාංශය ඒ වගේම අපේ ආපදාංශය ඇතුළු අනිත්‍යාරයෙන් කීප බලක් මේ වාර්තාවට සහභාගී වෙන ඔවුන් සියලු දෙනාම මේ අවස්ථාවේ ඔබ මේ වැඩිහිටි සමාජයේ වැඩිහිටියන් අගය කිරීමේ තේමාව ඇති කරගෙන පසුවිම ඇති කරගෙන තමයි අපි මේ වේදිකාවට කැඳෙන්නේ. මේදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕන වාද්‍ය බුරුණ්ඩය අපේ වාද්‍ය බුරුණ්ඩයට කමෝකින ප්‍රදේශය නියෝජනය කරමින් අපේ නිහාල් ලොකුගේ මහත්මයා ඒ වගේම නිරෝ ප්‍රදේශය නියෝජනය කරමින් අපේ ප්‍රේමරත්න දී ජයවර්ධන මහත්මයා අපේ වාද්‍ය බුරුණ්ඩය හැටියට ක්‍රියාත්මක වෙනවා. බන්දු අම්බර මහත්මයා මම කැමතියි මුලින්ම ඔබගෙන් දැනගන්න ඔබ කවුද කියන එකත් ඒ වගේම ඔබ කොහොමද නිරෝ ප්‍රදේශයට ආගමනය වුණේ ඒ පසුබිම් කොයි ආකාරයෙන්ද උදා වුණේ කියන එකත් ගැන පොඩි හැඳින්වීමක් කරොත් අපිට 1966 මේ මට රස්සාවක් හම්බුණා මේ ශ්‍රී ලංකා රාජ්‍ය වෙවිල් සංස්ථාවේ අපේ මාමා මේකේ මහ ඉංජිනේරුව හිටියේ ඒ කාරණේ ඒ මාමා මාව ගත්තා මේ රස්සාව 1966 ඕවිදින් රස්සාව කරගෙන ඉන්නකොට රුපියල් 80යි මාසෙට පරි කෑමට රුපියල් 32යි මාසෙ කන ඒක ඉතින් මම රස්සාව කරගෙන ඉන්නකොට ඉතින් මම හින්දු ගීකේ ඉන්නවා මට ආසම හොයින් බෙගි හින්දු තමයි ඉතින් එදා හිටම හින්දු කරේ ෆැක්ටරි වල ඉතින් පාටි වල හැම එකම ගීකේ ඉන්නකොට 1970 මේ නෙල්ලුවේ පළමුවෙන්ම සංගීත සම්ප්‍රදායක් තිබුණා ඕකේ මම රුපියල් 5ක් දීලා හින්දුවක් කිව්වා රුපියල් 5යි මට හම්බුණා පළවෙනි දවසේ උදේ 6:00 මට රුපියල් 5ක් දීලා හින්දු කියලා මේ 60 නම්රි හම්බුනේ ඉතින් මුලින් දකුණු පළාතේ මේ හින්දු කිව්වා මට පළවෙනි දවසේ හම්බුණා මම හැමදාම දැනින් මෙන්න පටන් ගත්තා ලියුම් මේවා මේවා අර සංගීතෙ දෙන්නේ මේ සංගීත මුළු දකුණු පළාතේ තොරන් වල හිතාද තොරන් වල හින්දු කියනවා මේවා මෙයා කියනවා දැන් තොරන් වල හින්දු නැහැ කවින් නැහැ අන්නේ ඒ මගේ සිහියෙන් පතරම වදාන්නේ ඔබ එතකොට ගම්පලාතට වෙන්ද මේ අදවකට ඉඳලා තමයි එළුවට පැමිණියේ කොහොමද එතකොට ඔබේ බිරිඳ එහෙම වුණ ගහන්නේ ඉතින් දෙන්න එකට වැඩ කරපු තැනකින් සම්බන්ධ වෙලා ඉතින් විවාහ වුණා නිරු ප්‍රදේශයේ කේ ලීලාවතී කිය අම්මා තාත්තා ගැන කිව්වොත් අම්මා තා ඒ තාත්තා මුගඩ කංකානගේ දයාරත්න තාත්තා අබේසිංහ ආරච්චිගේ ඇලිස් නුඹ ඒකට තමයි ඉතින් මේ මට ඉතින් ඒ දවස්වල කියන්නේ කල්ුවා කියලා මං කල්ුවේ අපි ගෙදර ආදරණීය කතාව අනිත් ඔක්කොම රතු ඉතින් ඉස්කෝලේ යන කාලෙත් මේ හැම සමිතියකටම මේ සින්දු කියනවා මාව ගන්නවා හැම සමිතිය හතරකම සභාව හැම සමිතියකටම කියලා මට සින්දු කියනවා හැබැයි කියන්නේ මොහින් මේක සින්දු මුලින්දලම ඒ කාලේ මම අදහනවා ඇත්ත වශයෙන්ම දිනුව අපි සමාන මොහින් මොහින්ද මරුණ දවසේ මට වාහා ගන්න බැරි වුණ තවත් දෙකක් හිතනවා
hari big master gitu sih itu samae, entahnya sama gini jiwite tema kerjaan. Magi jiwite, entah waktu yang polisi dihilang ti, ini dahulu. Ok, kok macam ini dengen polisi hari ini Buddham sarnang gacchami. Buddham sarnang gacchami. Dhammang sarnang gacchami. Sanghang sarnang gacchami. O bairagi man ke lame do neve ode nare do o bairagi man ke lambe dilve ko ata ata tane ko man ka mama man bin ko be Thank you.
Rika siupa dekila mam honda mam dilim palin dengan kan, dapat malah. Abi kuda,
Waluran temu anta gunung tuh beri tiang nayar na semin semin. Mama pare anakalat. Usga kakar gin poli gitu sendiri apa dan na se. Thank you.
මට මේ නමරු කලාපයක් මට අතරපත් වුණා මේ අපේ සමත් සේවංශේ රෝහිණි විසින් අතරපත් කරේ මේක මම මේක පොඩ්ඩක් මට අනිත් වැඩි හිටියන්ටත් ගෞරවයක් ඇටියට බන්දු මහත්තයා කියන තියෙන සටහනක් මම කියවන්න කැමතියි අමකොට කංකානංගේ දයාරත්න මහතාගේ හා අපේරත්න ඇලිස් නෝනා මියට දාව 1948 උඩුවක් මත 29 වන දින කලුතර අගලවත්ත ග්‍රාමයේදී මෙලොව එළියදුටු අමකොට කංකානංගේ බන්දුල සේන මහතා නොහොත් බන්දු අමකොට මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ අගලවත්ත කණිතු විදුහලෙනි පාසලේ සිටම සංගීත කැමැත්තක් දැක්වූ මොහු පාසල් වේදිකාව ජයගත්තේ මොහින් මේ සංගීත වේදිකාවේ හඬට බොහෝ තෙයින් අල්මක් දැක්වූ ඔහු ප්‍රදේශයේ සෑම අවස්ථාවකදීම හැම මියුරු තම මියුරු හඬ හොඳින් බෙක් මහතාගේ ගීත වෙනුවෙන් අවදි කළේ පාසල් අධ්‍යාපනය හමාර කළ බන්දුසේන මහතා 1966 දී ශ්‍රී ලංකා රාජ්‍ය රැළි සංස්ථාවේ කාර්මික නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කර නෙළුව ප්‍රදේශයේ KL ලීලාවතී මෙනවිය සමග විවාහපත් වූ පුතුන් තිහුදෙනෙකුගේ පීතෘත්වය ලබමින් පදිංචියට නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තෝරාගත්තේ 69 වියේ පසුවන බන්දු අමකොට මහතා ගමෙහි නගරෙහි සංගීතය මුසුවන පැතුරු සාජ්‍යයන්හිදී සුභසාධක සමිතිවලදී අවුරුදු උළෙලයන්හිදී ඔහුගේ හඬ අවදි කරමින් නිපුණතා දක්වමින් දැක්වූ අතර ඔහුට නිරෝගී සුවබර ජීවිතයක ගත කිරීම සඳහා තුන්වන්ගේ ආශිර්වාදය පතමි. මේ මතින් මේ පසුබිම තේමා පසුබිම මේ කතාම කලාවට ගෙනල්ලා තියෙන්නේ මට දෙන ඔබතුමාගේ පසුබිම ඉන්නවා ඔබතුමාගේ ගමනට බෙහෙවින් උදව් කරපු කෙනෙක් මට දෙන්නේ මේ පලා කොමසාරිස්වරයා සමත් සේවා දෙපාර්තමේන්තුවේ පොඩ්ඩක් අවදි කරොත් ඒක මුලින්ම පටන් ගත්තේ මේ මහලේකම් කාර්යාලේ ප්‍රාදේශීය ඇතුළු මේ සමාජ සේවා මිත් අපේ රෝහිණි මිත් ඇවිල්ලා අපි සමිතියක් පිහිටව වැඩිහිටි සමිතිය ඔය පිහිටවන අතරේ ඉතින් හැමදාම ඉතින් මගෙන් ආලා විතර ආලා ඉතින් දින්දු කියනකොට මේ අපි දාමුව දකුණු දාලු දිස්ත්‍රික්කයේ පළවෙනි දින්දු කියන්නේ ඒ දාලා ඉතින් අපි බද්දකම නෝල් අප්පත් දෙන්න බද්දකම ඉන්න මේ ඉන්ටර්වයුව ඒ වෙලාවේ මට දාලු දිස්ත්‍රික්කයේ පළවෙනි යන ඒ පළවෙනි නම් වෙලා ඒ කාලේ හැම දකුණු පළාතේම දිස්ත්‍රික්ක වලින් මේ පළවෙනි දැනගත්ත කට්ටියක එක තුනා ගාල්ලේ කවුන්ටල් එකේ මේ පළාත් සංගීත ඔය වෙලාවේ ඉතින් එතනත් අපි ගිහිල්ලා විතෝරෙන්නට ඇතුළුවන්නේ පාදිකලේ කවුන්ට් මාස්ටර් ගන්නත් ඒගොල්ලෝ හඳයි මේ මාව මෙච්චර ඉදිරියටම ගෙනිච්චේ නැත්තම් ওই දැන් වල ගාමේ කොටේ දින්දු ගිහින පාටි වල ගිහිල්ලා තියෙන අපි ප්‍රේමලත් මාත්‍යයි මමයි අපි දින්දු ගිහී හෝටල් වල ගිහිල්ලා මේ ඉදිරියට යන්න අවස්ථාව ලැබුණේ ප්‍රාදේශීය මායතුළු මේ අපේ රෝහිණි තමයි වංශයේ ප්‍රියතාවන් අපි පිටිකිනාට මේ ගමන මේ කොහොමද යනකොට එතන හම්බුණා මට දෙවෙනි ගා දකුණු පළාතට දෙවෙනි ස්ථාන දෙවෙනි ස්ථාන මේ ඉතින් එතනින් බොහොම හොඳට රැගින් හම්බුණා බොහොම තැගින් හම්බුණා ඒක මාතෘකාව මුණයි ඉතින් ලොකු යතුරක් හම්බුණා දැන් ඉතින් මේ දකුණු පළාතේම මෙන්න සේන කට්ටිය අඳුරනවා ලියුම් මෙවනවා දැනුත් එහෙමයි ඉතින් අපිට මෙන්න බලන්න වැඩිහිටි සමිතියේ තියෙන වටිනාකම් අපි නැත්තම් ඒ අතර මේ අක්ෂර වෙලා අපි ගෙදරට දින්දු ගියේ ඉන්න කිසි කෙනෙක් අහන්න මේ වැඩිහිටි සමිතිය වල තියෙන වටිනාකම මිනිස්සු දන්නේ නැහැ මෙන්න මෙතන තමයි අපි නිකන් ගැලේ ගලේ හිටියට වැඩක් නැහැ ගමේ පොඩි නිකන් ඇත්ත දේ කියන වෙලාවට අපි එදි මහන් තමයි අපි මේ දන්න දේ එළියේ ඉදිරිපත් කිරීමෙන් තමයි මේ කොච්චර මන් මාගේ තා කොච්චර ඉන්නවද මම මේ මොන දන්න කෙහෙමලක් කියන්නේ නෙවෙයි මට වෙටි දන්න කට්ටිය ඕන තරම් ඉන්නවද ඒ කට්ටිය ඉන්නේ නැහැ ඉදිරියට ඇදිලා මේ සමීපට ඇදිලා අවස්ථාව ගන්න නැහැ තමන්ගේ පෙර පව එහෙමත් දැන් ඇත්තටම සමත් සේවාංශය කියනකොට ඇත්තම ප්‍රාතිල කංගාරයාලේක ඕක දැන් වැඩි හිටියන් එකතු කිරීමේ වැඩි තමයි මේ කරලා වැඩි හිටියන් හරි ජීව දෙනාම ඒක රාති කරගෙන ඉන්න එක රාතියක් නෙවෙයි මොන තරම් දෝෂයේ සංගීත මුගත වින්දනය විතර නෙමෙයි තව කියන මොනවද තියෙනවද ඒ වගේම අධ්‍යාත්මික පැත්ත
ලියන වැටතාන මේ වැඩි පිළි ඔය කට්ටිය කියන දැන් ලෙඩ දුකුත් අපි වෙනවනේ මෙන්න මේ කියලා අපි පැය ගන්න සමීති කරලා දින්දු කියලා මේ ටික බීලා විනෝදල අපි ඇත්තවත්ම හරි සන්තෝෂෙන් විසිරලා යන්නේ ඒකට කරන්නේ නේද මේ සමීති වෙලා හරි hina හරි සතුටු ඒකට කදිම තෝ දැන්නක් කියලා මේ ප්‍රාදේශීය එකක් තමයි විපදේ විනෝදේ Gangave venimete Kirtana sile vidvana Rasaki mamele Malloke maha kungraja Malloke mahabunga rajaya Aave rupaya Kuna dungu ya nete Kuna dungu ya nete Mahabunga rajaya අපේ කාලේ දුන්නේ කල්ලි ගැහිලි
මෙතබුරු ගැනීම අන්නේ වතු දැන් දිනා ක්‍රිකට් ඒවා නෙමෙයි අපට දුන්නේ අන්නේ ඉතින් අර උඩ ගහනකොට මේ ඇහිපස් පාර පාන තියෙනවා නේද අර ලී කෝකින් ගහන කල්ලි කල්ලි ගහන Wadin parahat sama sama di bida, terusir kanan dengan wah wedan di seluruh dunia. Api honden ang api daru, jahe katu ukuran nuhunne. Mamat kian ne, dema api yudan kan nuhun daru. Kata pelir mangga pelir, mana ya? Jadi, atta wase mata sama aje, jiwa tuh na akar lamai biaru ama, lamai ta anu wase dewa tuh, lamai kan itu ramu koyan. Mewagi honden di dunia, dan ini. Pasalnya, anda tidur di atas rumah. Hamaj itu, dengan api terme, api terme tidur di atas, api terme. Oh, nanti nak gini ni pula, mama terme hidia pelawat, hidia nuri, nuri hidia, yulri hidia, daerah kalau hidia, kalbur hidia. Hamat dalam itu waktu itu mal, dia tu mali kalau mati pula. Api angka, ini ni ada kalau tak. Nirangka ada ni, arum dia kerjakan mana. Abang ni akar dah. Anak tu lagi ni kalau umpama mama tanda tu rumah juga ada rupi. Entah entah tu bingkai diri ke apa tanda rupi. Namun mengas tu lagi bodi. Ikan dah. Nah, ini panitia tiga. Tapi bantu mahathir hilang gitu dia umur umur. Mari ni bawa pun dia tu. Dan angkat ni. Tiga ni mana ke yang lagi nak lah. Thank you.
ලස්සනට ගායනා කරා අපේ බන්දුහත්මය. බන්දුහත්මය මේ ඩෙක් මාස්ටර්ගේ ගීත දේශයෙන් ගායනා කරන්න බෑ හැමෝටම. ඔබට ඒ සහජ හැකියාව ලැබිලා තියෙනවා. ඇත්තට කොහොමද ඒ පසුබිම හදාගත්තේ ඔබ? ඕක අහුවොත් බලමු. මේ ගාල්ලේ සංගීතය කියලා බඳුර රස නානායක මහත්තයෙක් කොහොම හැමෝටම කියන්න බෑ වන්න මොහොතින් ඉතින්. ඉතින් ඔය පොතේ කියන විදිහේ අමිත්ත බඳුර රස නානායක. ඉතින් ඒක මේ මන් තේරෙන්නේ නැහැ උප්පත්තියම අර ඒක ලැබියා ආව ඒ විදිහටම කියනවා. වෙන අනිත් හැකියාව සහජයෙන්ම ලැබුණා. මට හිතන්න බෑ කොහොමද කියලා. ඉතින් අදහනවා මම මොහොතින් බික් පිටුරේ තියාගෙන බන්දුහත් මේ ඔබතුමා වැඩිහිටියෙක් හැටියට ඒ වගේම මේ වැඩිහිටියේ ජීවිතය ගත කරන කාලේ ඔබේ විවේක කාලය කොහොමද ගත කරන්නේ? විවේක කාලේ නිකන් ඉන්නකම් තින්දු කියන මම. ඉතින් නිකන් හිතන්න තින්දු. ඒ වගේම මම මොකවත් මතක් වෙන්නේ නැහැ. මොනතරම් කරදර මොකටද වුණාද තින්දුව ගැන මතක් කරගන්න මතක් වෙන්නේ. ඒ වගේ මේ ඔබ මේවලෝ දුක්ක්ක් වෙන්නේ දුකෙන් පීරේ කොහකලෝවේ උමට දවේ දසපා යන තුරු නිවන හොයා විවේකකාරය ගත කරන්න සංගීතේම තමයි ගොඩක් උත්තරම් කටේ ඒ වගේ මට මතකයි ඔබතුමා මේ යොතුව ගාවට ජොබ් වෙලා තියෙනවා මොකද මේ මට මතකයි නෙළුව ප්‍රාදේශීයකම් කාර්යාලයෙන්ම මෙහෙපු වැඩසටහනකදී ඔබතුමා තේරිපත් වුණා යොතුව ගාවට තමයි මොකද යොතුව කරා හොඳම යොතුව ගාවට කියන්න කොහොම මේ අපේ පණිවිඩයක් දෙන්නත් පුළුවන් නේ ඔකෙත් තුළින් විවේකකාරය ගත කරන්න අපේ වැඩිහිටියන්ට සහ තරුණ පිරිසට මේ යොතු වගා වැඩසටහන යොමු වීමේ ඔබ ලබන මානසික කෘත්‍ය මොකක්ද මේ කියලා වැඩක් නැහැ මහත්මයෝ උදේට අර මං හිතලා තියෙන දයක් වටේ බල්බල් ගියාම රවුම පතුන කන්න ඕනේ මම හැම ජාති නිමුදගෙන දීන හැටි ඒක තියෙනකොට බඩගිනිත් නැහැ අර අලිබතල දාමක් තියෙනවද තියෙනවා අලිබතල තියෙනවා වැටකොළු තියෙනවා අලිබතල හැම ජාති හැමදේම තමයි අවශ්‍ය දේ අපි කතාගෙන තමයි ඉතින් මට ඔය මේ කැරට් බීට් රූට් ඒවා මේ වුණා කේල් මොලි අතවත් තියෙන මොකද වෙන්න විලඳ වෙන්න ඒවා මෙයා තියෙනවා මේ හැම එළවලු ජාති වල තියෙනවා මේ වලත් මල්ලි දන්නවා මේ ජාති කොහෙද එහෙම නැත්නම් මේත් පොඩි ජාති 56ක් තියෙනවා මේ තුන්ත දවස් ගානක් කියන්නේ ඒක අනිත් අයට ලබන්නත් ඕනේ ඒක තමයි ඇත්තටම ඉතින් සමාජයට කරන්නේ මේ ලොකු ජාති 56ක් මම ගලද හරි අපි වැඩසටහනේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ මෙහෙදි විශේෂයෙන් මතක් කරන්න ඕන නැවත වරක් ලෝක වැඩිහිටි දිනයේ නිමිත්තෙන් 2021 වර්ෂයේ නිරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගින් සංවිධානය කරන සුපුරුදු පරිදි සංවිධානය කරන වැඩිහිටි දිනයේ නිමිත්තෙන් සංවිධානය කරන වැඩසටහන අපිට මේ වාර ගෙවෙන්න බැරි වුණා. ඉතින් ඒ හන්ද තමයි ඇත්තටම මෙවැනි වැඩසටහන් කීපයක් තුළින් අපි ඉදිරියටත් වැඩිහිටියන් සඳහා ඒ වැඩිහිටියන්ගේ අගය සහ ඔවුන්ට ගෞරව දැක්වීම සඳහා සමාජ සේවා අංශය අපේ නිරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ වගේම නිරුව ප්‍රාදේශීය ලේකම් තුමා ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය පරිපාලන ග්‍රාමීය නිලධාරීතුමා පරිපාලන නිලධාරීතුමිය ඇතුළු සියලුම දෙනා අපේ නිලධාරී කැල සියලුම දෙනා ඒකාත්මික වෙලා මේ විවර ප්‍රධානක අපේ වැඩිහිටියන්ට ගරු කිරීම සඳහා ලෝක වැඩිහිටි තේමා කරගෙන මේ වැඩසටහන අපි සංවිධානය කරේ. ඉතින් ඒ සංගීත රසවින්දනාත්මක පැත්තෙන් අපේ වැඩිහිටියන්ට තියෙන ඒ කලා කුසලතාවය එළිදැක්වීමේ අවස්ථාවක් ඇතුළත තමයි අපි මේ අවස්ථාවේ මේ අද දින වැඩසටහන සඳහා බඳු මහත්මයා අපේ මැදිරියට කැඳෙන්නේ. ඒ වගේම අද දින අපේ වාද්‍ය බෘන්දය ප්‍රදේශයේ කවුරුත් හඳුනන අපේ සියලුම වැඩසටහනකට කලා උළෙලවල් වලදී නිතරින් අපිට සහයෝගය ලබා දෙන අපේ ප්‍රවීණයන් දෙපළ අපේ ප්‍රදේශයේ ඉන්න නිහාල් ලොකුගේ මහත්මයා ඒ වගේම අපේ ප්‍රේමරත්න මහත්මයා පේපරන් ජයවර්ධන මහත්මයා අපිට ඔවුන් දෙපළ නැතුවම බැරි දෙපළක් වෙලා තියෙන අපේ කලා උළෙලවලදී කලා සංගීත වැඩසටහන් වලදී මම කැමති විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේක අවස්ථාවක් කරගන්න අපේ නිහල් ලොකුගේ මහත්මයා පට්නලාවාදෙන් තමයි දක්ෂතා පෙන්නන්නේ. එතුමාගේ මම මගේ මතකයේ එක ඉල්ලීමක් කරන්න කැමති සුරතලී ගීතයේ අනුවාදනය ඉදිරිපත් කරන්න කියලා. Thank you.
මෙලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් අපි වැඩිහිටියන්ගේ සමාජ සුපසාධනය සහ ඔවුන්ගේ කායික මානසික නිරෝගීතාවය දෙසා විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කරනවා. නමුත් අපි සෑම වර්ෂයකම වගේ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා සහ ඔවුන් නැගීමට ලක් වීම සඳහා අපි ඔවුන් එකතු කරගැනීම ඔවුන්ගේ නිර්මාණශීලී බව ප්‍රදර්ශන කරන විවිධ වැඩසටහන් කරවත් මේ අවුරුද්ද අපට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ මේ පැවති කොරෝනා වසංගත තත්ත්වය නිසා. ඉතින් ඒ නිසා මේ තත්ත්වය යම් ආකාරයකින් සමනය වෙලා තියෙන මේ කාලේ අපි තීරණය කරා වෙරළොක් වැඩිහිටි දිනට සමගාමීව නෙළුව ප්‍රාදේශීය කොට්ටාෂය තුල ප්‍රතිභාපූර්ණ ශිල්පියා අද දවසේ ගෙන්වාගෙන ඔවුන් හරහා ඔහුගේ ජීවිතය සහ ඔවුන්ගේ නිර්මාණශීලී තෙලි දැක්වීම සඳහා සහ ඔහු අගය කිරීමට අවස්ථාවක් අපිය දවසේ උදා කරගත්තා. කොට්ටාෂය තුල ඉන්න සියලුම වැඩිහිටියන් ඒ බලමණ්ඩල සමාජිකයන් එකතු කරමින් ඔවුන්ගේ මානසික සුවතාවය සඳහා ඉදිරියේදී වැඩසටහන සංවිධානය කරන්න අපේක්ෂා කරනවා. ඒ අතරම අද දවසේ මේ වැඩසටහන සංවිධානය කරපු සමාජසේවාංශයේ සියලු නිලධාරීන්ට මම මේ අවස්ථාවේ ස්තුතිය පළ කර සිටිනවා. බොහොම ස්තුතියි. දස් විසියක වර්ෂයේ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධ කරගෙන අද මේ කරන කාර්යය පිළිබඳව ඉතාමත් අගය කොට සිහිපත් කරන්න කැමතියි. කොරෝනා අවදානමත් එක්ක කණ්ඩායමක් එකතු කරගෙන යම්කිසි කාර්යයක් ඉටු කරන්න බැරි වුණත් එවන් යුගයක අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ එකතු කරගෙන නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය තුල ඉන්න දක්ෂතා පිරිස රැස් කරගෙන ඔවුන්ගේ රසාස්වාදයේ උදෙසාත් ඔවුන්ගේ සුබසාධනයේ උදෙසාත් අද දින සංවිධානය කරලා තියෙන මේ කටයුත්ත පිළිබඳව ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ඒ වගේම සමාජ සේවා අංශයට ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ මූලිකත්වයෙන් මේ කරන්නා වූ කාර්යයට ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලු දෙනාට
මෙවන් අවස්ථාවක උනත් ඔවුන්ගේ සහයෝගයේ දායකත්වය මේ වගේ අවස්ථාවකට ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ජාත්‍යන්තර වැඩිහිටි දිනය තේමා කරගනිමින් සුපුරුදු පරිදි ප්‍රාදේශීය වැඩිහිටි සැමරුම් මොළල 2021 වර්ෂය සඳහා ඔක්තෝබර් 1 වෙනිදාට යෙදී තිබුණත් මේ කොවිඩ් වසංගතය හේතුවෙන් අපට වැඩිහිටියන් ඒකරාශී කරලා ඔවුන්ගේ කුසලතාවයන් එළිදක්වන්නට මෙවර අවස්ථාවක් අපට ලැබුණේ නැහැ. ඒ නිසාම අපේ සමාජ සේවා අංශයේ සියලු නිලධාරීන් සාකච්ඡා කරලා තීරණයක් කරගත්ත අපි ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත අපේ මෙතෙක් කලා කුසලතාවයන් එළිදැක්වූ විශේෂයෙන් අපේ දක්ෂතාවයන් පිළිබිඹු කරලා එතනින් ජයග්‍රහණය ලැබූ අපේ ජේෂ්ඨ පුරු වැසියන් කීප දෙනෙක් ඉන්නවා කොට්ටාස මට්ටමට ජයග්‍රහණය ලබාගෙන දුන්නු. එයාලව ඇගෙයීමක් කිරීමේ අරමුණ ඇතුව අද දවසේදී මේ විදිහට පුංචි පැදුරු සාජ්‍යයක් ආකාරයෙන් අපේ සංගීතයක් සංගීතය යොදා ගනිමින් අපේ බන්දු අමුගොඩ මහත්මයා අපි එකතු කරගෙන එවුන් ලැබූ ජයග්‍රහණය සමරන්නට අද දවසේදී ඔහුගේ හැකියාව මේ විදියට ප්‍රදර්ශනය කරගන්නට අපි සූදානම් වුණා. ඉතින් මේ දිනවල අපට වැඩිහිටියන් ඒකරාශී කරලා ග්‍රාමීය මට්ටමේ කමිටු යාවත් කාලීන කරගන්නත් මේක විශේෂ අවස්ථාවක් වෙනවා. මොකද මේ වගේ ඇගීමට ලක් කරාම ඔවුන් අනිත් අයත් මේ විදියට ඇගීමට ලක් කරන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අද දවසේදී සුවිශේෂී අවස්ථාවක් කරගන්නවා. මේ සම්බන්ධයෙන් අපට උපදෙස් දුන්නු ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම අපට අපේ සම්බන්ධීකරණය ලබා දුන්නු සිද්නි මහත්මයා ඇතුළු ඊළඟට දවසේදී බටිගත කිරීම කරපු අපේ ජනිත් මහත්මයා ඇතුළු මගේ සහෝදර සියලු මුලින්දාරින් සිහිපත් කරන්නට අවස්ථාවක් කරගන්නවා.